කෝවිඩ් 19 ඇතුළු ලෝකයේ තිබෙන මාරාන්තික වෛරස වලට වඩා අති භයානක වෛරසයක් සොයාගෙන තිබෙනවා. එහි නම ඊර්ෂ්‍යාව. මේ අති භයානක වන්නේ මේ අපි විසින් අපේ ශරීරය තුළ නිපදවා ගන්න නිසා. මෙම රෝගයේ වැළඳීමට තිබෙන ප්‍රධානතම හේතුකාරකය තමයි උඩඟුකම සහ ආත්මార్థකාමීත්වය. එවිට අපතුර තිබෙන ප්‍රේමය සහ මෛත්‍රිය කියන ගුණාංගය නැති වී යනවා. මෙම රෝගේ වැළඳුණු කෙනෙකු බොහෝ විට හඳුනා ගන්න පුළුවන් වන්නේ ඔහුගේ ඉරියව්, අභිනය සහ ඔහු කතා කරන වචන වලින්. ඒව හරිම නීරසයි. එමෙන්ම ඔහු නිතරම තමාට ගෞරවය ලබා ගැනීමට ක්‍රියා කරයි. හොඳ වැඩක් කළත් එය සමාජයට පෙනෙන්නට තමයි කරන්නේ. අනුන් කරපු හොඳ දෙයක් වුණත් තමන් කළ ආකාරයට තමයි පෙන්වන්නේ. අනුන්ගේ වැරදි ඉතා සුළු වුවත් ඒ ලකුවට පෙන්වයි. අනුන්ගේ වැරදි නිතරම පෙන්වා තමන්ගේ වැරදි වහගනි. කණ්ඩායම හැංගීම කිසිසේත්ම නැහැ. ඔවුන් නිතරම ක්‍රියා කරන්නේ මම, මට, මගේ කියන නියමයට අනුවයි. අපි, අපේ, අපගේ කියන නියමේ ඔව් කිසිසේත් අදාළ නොකර ගනි. ඉතින් මෙවන් වූ පුද්ගලයන් අප පවුල් තුළ, ආයතන තුළ, රටේ දේශපාලනය තුළ, ලෝක දේශපාලනය තුළ බහුල ලෙස දකින්න ලැබෙනවා. එම සෑම ස්ථානයකම කඩා වැටීමට, අසාර්ථකත්වයට, බේද බින්න වීමට, කලකෝලාල සහ යුද්ධ පවා ඇතිවීමට හේතුව මෙවැනි පුද්ගලයන් බහුල සමාජයේ සිටින එකයි. මෙම රෝගයෙන් මුළුමහත් සමාජයටම ලොකු ව්‍යසනයක් සිදු වෙනවා. ඒ වගේම තමයි මේ රෝගයේ තිබෙන කට්ටිය දන්නේ නැහැ තමාගේ ශරීරයේ රසායනය වෙනස් වී තමාට දැඩි හානියක් සිදු වෙන බව. බය වෙන්න එපා. මෙම රෝගයට බෙහෙතක් තියෙනවා. ඒ තමයි නිහතමානීකම. මේ නිහතමානීකම කියන බෙහෙත දෙන්නට උදේ රෑ නොයෙකුත් උපදෙස් දෙන උදවිය ලෝ පුරා සිටිනවා. නමුත් පුදුමයට කාරණේ නම් ලෝ පුරා මේ රෝගේ එන්න එන්න උස්සන්න වෙනවා. ඒට හේතුව ලෝපුරා මේ උපදෙස් දෙන උදවියකින් බොහෝමයක් දෙනාට මේ රෝගය වැළඳී තිබීමයි. මම හිතන විදිහට මේ නිහතමානීකම නැමැති බෙහෙත නිවැරදිව ගන්න නම් අපේ පිරිසිදු සිතිවිල්ල මේ මුළු විශ්වයම රඳා පවතින මහත් වූ බලය සමග අනිවාර්යයෙන්ම සම්බන්ධ විය යුතුයි. කෙනෙකුට කියන්න පුළුවන් එය ස්වභාවධර්මයේ බලය කියලා. මම මේ බලය හඳුන්වනවා දෙවියන්ගේ බලය කියලා. තවත් මෙවන් අර්ථවත් වීඩියෝ නැරඹීම සඳහා පහත ඇති subscribe බොත්තම ඔබන්න. මිත්‍රවනි ඔබේ අදහස් ලියා එවන්න. ස්තුතියි. මීට සුදත්.